හෙලෝ හෙලෝ, කොහොමද ඇලට? බලන්න ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවද කියලා. ස්කින් එක අවපහැ ගන්නවා, එහෙම නැත්නම් ස්කින් එකේ සන්ටැන් ඇති වෙලා, ස්කින් එකේ වීලි ගැතිය, ස්කින් එක හැම යනවා, මේ අඳුරු ලප කැලල් ඇති වෙනවා, ඒ වගේම වයසට කලින් වයසක පෙනුම ඇති වෙනවා. ඒ කියන්නේ මුහුණේ රැලි වැටීම්, ඇකිලි, මේ වගේ දේවල් හට ගන්නවා. ඉතින් ඒ වලට ගොඩක් බලපානවා මෙන්න මේ ස්කින් එක ඩිහයිඩ්‍රේට් වීම. ඉතින් අපි ස්කින් එකට අවශ්‍ය වෙන මොයිස්චරයිසර් කඩ වුණාම, බොඩි එක ඇතුලෙන් ඩිහයිඩ්‍රේට් වුණාම ඒක ස්කින් එකට බලපානවා. ස්කින් එකේ වයස කලින් වයසක පෙනුම, මේ ඇකිලි, හැම යෑම, ඒ වගේම තමයි අවපහැ ගැන ස්කින් කියර ග්ලෝ එක අඩුවීම, ගොඩක් ස්කින් එක නිකන් අඳුරු පැහැයක් ගැතිවීම, මේ හැමදේම ඇති වෙනවා. ඉතින් අද ඔයාලට හඳුන්වලා දෙන්නේ ඔයාලගේ ස්කින් එක මේ හිරුවෙලියෙන් ආරක්ෂා කරගන්න, ඒ වගේම තමයි ස්කින් එකේ මේ අවපැහැ ගැති, අඳුරු ගැති නැති කරගන්න ගෙදරුම් කරගන්න පුළුවන් හරිම සරල සත්කාරයක්. ඔයාලට අවශ්‍ය වෙන්නේ ඇලුවෙරා කෑල්ල කරගන්න. ෆ්‍රෙෂ් ඇලුවෙරා එක ගොඩක් මොහොඳයි මේකට. එහෙම නැත්නම් ඉතින් ඔයාලට රෙඩිමේඩ් එක ගන්න පුළුවන්. කොමරිකා කෑල්ල කරගෙන ඒක පිහිටුඩෙන් පොඩ්ඩක් මේ විදිහට කපා ගන්න. කපාගෙන ඒකට මේ විදිහට කොෆි පවුඩර් ටිකක් එකතු කරගන්න. නෙස්කැෆේ ගොඩක් හොඳයි. නෙස්කැෆේ නැත්නම් ඔයාලට ඕන එකක් එකතු කරගන්න පුළුවන්. නෙස්කැෆේ තේ හැඳක් විතර එකතු කරගන්න. ඊළඟට ඒකට මීපැණි ටිකක් තව එකතු කරගන්න. මීපැණි කියන්නේ ස්කින් එකට අවශ්‍ය වෙන හයිඩ්‍රේෂන් එක ලබා දෙනවා. ඒ වගේම තමයි අපේ ස්කින් එකේ පැහැ වැඩි කරගන්න උදව් වෙනවා. අවපැහැ ගැනීම අඩු කරගන්න උදව් වෙනවා. මීපැණි කියන්නේ අපේ ස්කින් එක හයිඩ්‍රේට් කරනවා වගේම අපේ ස්කින් එකේ ග්ලෝ එක වැඩි කරගන්න, අපේ ස්කින් එකේ පැහැ වැඩි කරගන්න, ස්කින් එකේ ලප කැලල් තියෙනවා නම් ඒව නැති කරගන්න වගේම විශේෂයෙන්ම ඇන්ටි ඒජින් ප්‍රොපර්ටි අඩංගුලා තියෙන හොඳ ඇන්ටි ඒජින් සත්කාරයක්. ඉතින් ඔයාලට පුළුවන් නිතර මේ පැණි ටික මූණ යාලේ පුනේ මගින් ඔයාලගේ ස්කින් එකේ ග්ලෝ එකත් වැඩි කරගෙන, ස්කින් එකේ ඒජින් සයින් තියෙනවා නම් ඒවත් අඩු කරගන්න. දැන් හොඳට මේ විදිහට මූණ මූහුණෙම මේක රබ් කරගන්න. ඔයාලට පේනවා ඇති විනාඩි 15ක් විතර මේ කොමාරිකා කැලේ තියෙන මේ ජෙල් කන්සිස්ටන්සි එක මූණට හොඳට අල්ල ගන්නකම් මේ විදිහට විනාඩි 15ක් විතර රබ් කරන්න. රබ් කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් අත් එකෙන් සියුම්ම මේ විදිහට මසාජ් එකක් කරගන්න. බදන්න කොෆි කියන කැෆේන් අඩංගුලා තිනවා. කැෆේන් වලින් අපේ රුධිර ගමන් කිරීම පහසුතාවය එහෙම නැත්නම් ශීඝ්‍ර කරගන්න උදව් වෙනවා. මුහුණට ලේ ගමන් කිරීමේ පහසුතාවය වැඩි වෙනවා. අපි කොෆි නිතර මුහුණේ ආලේපනය මගින් මේ විදිහට මසාජ් එකක් කරගැනීම මගින් රුධිර ගමන් කිරීමේ වේගය තවත් වැඩි කරගන්න පුළුවන්. ගොඩක් දුරට මේ මුහුණේ අවපැහැ ගැනීම, මුහුණ නිකන් ඩල්නස් එක වගේ ඇවිල්ලා තින්නේ. මුහුණට ලේ ගමන් කිරීමේ පහසුතාවය අඩු වුනහම, මුහුණට අවශ්‍ය සත්කාරයන් අඩු වුනහම අපේ මුහුණේ තියෙන ස්කින් එක අවපැහැ ගැනීම ඇති වෙනවා. ඒ වගේම තමයි අකලට වයසට යෑම පෙනුම ඇති වෙනවා. මේ වගේ තත්ත්වයන් හට ගන්නවා. මේ වගේ මුහුණට මසාජ් එකක් සතියකට දවස් දෙකක්වත් කරගන්නවා නම් ඔයාලට ගොඩක් හොඳ ප්‍රතිඵල අරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට දැන් මේක මසාජ් කරගන්න මුහුණේ මසාජ් කරගෙන විනාඩි 20ක් විතර තියෙන හරින් ඔයාලට තේරෙනවා මේක වේලිලා කියලා. අන්න එතකොට ඔයාලට පුළුවන් මුහුණ සෝදලා මේක ඉවත් කරගෙන ඔයාලට අවශ්‍ය ඕනෑම ක්‍රීම් එකක් ආලේප කරගන්න. ඔයාලට මේක දිනපතාම උනත් කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අවුලට ස්කින් එක නිරාවරණය වෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේක දිනපතාම කරන්න. එහෙම බැරි කෙනෙක් නම් සතියට අඩුම තරමේ දවස් 3ක්වත් කරගන්න. දැන් මුහුණට පිටතින් අපි මේ වගේම සත්කාර කරනා වගේම අපි ඇතුළතින් කරන්න ඕනේ. බලමින්ම කරන්න ඕනේ. මේ රස්නිකාලේ ගොඩාක් අපේ ශරීරයට ජලය අවශ්‍යයි. ඉතින් පුළුවන් තරම් අපි වතුර පානය කරන්න ඕනේ. එහෙම නැත්නම් නොයෙක් වර්ගයේ බීම වර්ග තියෙනවා. නෙල්ලි ජූස් ගුවම අපේ ස්කින් එකත් පැහැපත් කරගන්න. මොකද විටමින් C අඩංගුලා තියෙනවා. ඒ වගේම තමයි කොණ්ඩේ බවා ගන්න, කොණ්ඩේ නිරෝගී කරගන්න උදව් වෙනවා. නෙල්ලි ජූස් එක බොන්න පුළුවන්. ඒ වගේම තමයි කොමඩු, ඇලවේරා ජූස්, ඒ වගේම තමයි තැඹිලි, මේ වගේ දේවල් මේ අපේ ශරීරය සිසිල් කරන, ඒ වගේම තමයි ශරීරයට අවශ්‍ය වෙන හයිඩ්‍රේෂන් වැඩි කරගන්න උදව් වෙන බීම වර්ග පොන්න පුළුවන්. ගොඩක් සල්ලි යනවා නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් වලින් ඔයාලගේ ස්කින් එකේ පැහැයත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මගින් අපේ ස්කින් එකේ අකලට වයසට යෑම, අවපැහැ ගැනීම, ඩ්‍රයිනස් මේ වගේ දේවල් අඩු කරගෙන ලස්සන ග්ලෝයින් ස්කින් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේවා කරලා හොඳ ප්‍රතිඵල අරගන්න. ගිහින් ලිප්මින් තවත් අලුත් දෙයක් අරන් ඉන්නකම් හැමෝටම ආදරේ, සරණයි, පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න.